මේ කතාව මං හිතනවා හරිම දුර්ලභ ගණේ කතාවක් කියලා. සාමාන්‍යයෙන් අපේ රටේ කිසිම බිරින්දයක් කෙනෙක් අනුමත නොකරන නැත්නම් කාන්තාවක් අනුමත නොකරන සහ හරි අමාරුවෙන් විශ්වාස කරන්න පුළුවන් වගේ කතාවක්. මේ කාන්තාව එක දවසක් මාව හොයාගෙන ආවා. ඒ හොයාගෙන ඇවිල්ලා කිව්වා මේ වෙනකොට මමත් මගේ සැමියාත් වෙන් වෙලා මාස 3ක් වෙනවා. මේ මාස 3ක කාලය ඇතුළත මගේ දරුවෝ දෙන්නත් එක මං ගොඩක් අමාරුවෙන් ඉන්නේ. කොටින්ම මං එයාට කොච්චර කතා කරත් එයා කතා කරන්නේ නැහැ. ඉඳලා හිටලා ළමයින්ගේ මොකක් හරි ප්‍රශ්නයක් කිව්වොත් ළමයිත් එක්ක කතා කරලා එළියෙන් යන නිසා මං අම්මලත් එක්ක ඉන්නේ ගෙදරටවත් එන්නේ නැහැ. කරන්න ඕන හැමදේම කරා. මේ අවසාන වශයෙන් ඇත්තට මං ජීවිතය නැති කරගන්න බව හිතිලා අවසාන අවස්ථාවත් ගන්න තමයි මම මේ මාවේ කියලා. ඊට දැන් සිද්ධිය මේකයි. මේ ගෑනු ළමයා ලොකු සම්බන්ධයක් අවුරුදු ගානක තිබිලා මේ ළමයාත් එක්ක විවාහ වුණා. මේ විවාහයේ සෑහෙන කාලයක් ගියාට පස්සේ දරුවෝ දෙන්නෙකුත් එක්ක මෙයා රස්සාවක් කරපු කෙනෙක් නෙමෙයි, එච්චර ඉගෙන ගත්ත කෙනෙකුත් නෙමෙයි. එයාට සාමාන්‍ය ශ්‍රී ලාංකික අය තමන්ගේ සැමියාගෙන් බලාපොරොත්තු වෙන දේ. අමර තාත්තලා කියනවානේ, ඕගොල්ලෝ ඔහොම ඉන්නද කසාද බඳින්න ඕනේ, එතකොට නිවාට රැකවරණයක් හම්බ වෙන්නේ. හැම වෙලේම හිතනවා මේ රැකවරණය ගන්න එයාගේ නඩත්තු වෙන්න, ඒ වගේ දේවල් වලට තමයි විවාහ වෙන්න ඕනේ කියලා. දැන් මේ කියන බිරිඳගේ හිතේ තිබුණේ දැන් හරි මට රැකවරණය හරි දැන් පොතේ ලියලා තියෙන්නේ, යා දැන් මගේ තමයි, යාට මුකුත් කරන්න බෑ. දැන් හරි මගේ ඔක්කොම ප්‍රශ්න විසඳුණා. දැන් ළමයිත් එක්ක උදේ රෑ මහන්සි වෙමින් ගෙදර කෑම බීම හදලා බලම්පිකම් හොදලා දරුවෝ බලාගෙන සැමියාට ඉතා හොඳින් සලකලා පවුල් ජීවිතය යනවා. හැබැයි සිද්ධියක් වුණා. මේ සිද්ධිය තමයි ඉතාම ඉක්මනින් මේ සැමියාට අනියන් සම්බන්ධයක් පටන් ගත්තා. මේ බව බිරිඳට අහු වුණා විතරක් නෙමෙයි සැමියා පිළිගත්තා ඔහු මට සම්බන්ධයක් තියෙනවා කියලා. දැන් මේ බිරිඳ කල්පනා කරනවා දැන් මට මොකද වෙන්නේ යන්නේ. සමහර වෙලාවට ඒ අනියන් සම්බන්ධය පවත්වපු කෙනා මේ ගැහණු ළමයෙක් විවාහ කෙනෙක් නෙමෙයි. එතකොට මාව අතෑරලා මෙයා විවාහ වුණොත් දැන් මොකද වෙන්නේ? මේ වගේ සිද්ධි ගැන එයා කල්පනා කරනවා. කල්පනා කරලා එයා අවසානයේ තීන්දුවක් ගන්නවා. ඒ තීන්දුව තමයි සැමියාට කියනවා, ඔයා ඔයාගේ බිරිඳව මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම වෙන බිරිඳක් වගේ නෙමෙයි. මම කැමති ඔයා ඒ සම්බන්ධෙ මගේ මොකක් හරි අඩුවක් නිසා ඇති කරගන්න ඇති. ඔයා ඒ ගෑනු ළමයා එක්කන් එන ගෙදරට ඔයාට කතා කරන්න. ඔයා වෙන කොහෙවත් යන්න එපා. එතකොට කවුරු හරි දැක්කොත් එහෙම අපිට හොඳ නෑනේ. මේස ඔයා ගෙදරට එක්කන් එන්න කියලා. දැන් මොකද්ද සිද්ධිය? අනියම් බිරිඳව මේ කසාද බිරිඳගේ ගෙදරට එක්කගෙන එනවා. කාමරේ ලස්සනට ලෑස්ති කරලා දෙනවා. විතරක් නෙමේ, ඇය මට කියනවා මං දරුවොත් එක්ක අඬ අඬා ඒ දෙන්නට කෑම ලෑස්ති කරලා දෙනවා. මං හිතනවා මේක අහන කෙනෙකුට හිතා ගන්නවත් බැරි වෙයි මෙහෙම හිතන්න පුළුවන් බිරිඳවරුන් ඉන්නවද කියලා. සැබවින්ම මම මනෝවිද්‍යා වෘත්තිකයෙක් වෙලා මං ඇයගෙන් ඇහුවා, ඔයා එහෙම කළේ කොහමද? ඔයා කිව්වා, මම කල්පනා කරා මට සැමියා නැති වෙන්නට පුළුවන්. අර ළමයා ගැහැණු ළමයෙක් නිසා විවාහ කෙනෙක් නෙමෙයි නිසා මාව ඇතරලා විවාහ වෙන්න පුළුවන්. දරුවෝ දෙන්නත් එක මං තනි වෙන්න පුළුවන්. එයාගේ කැමැත්ත ඒකනම් මං ඒකට ඉඩ දෙන්න ඕනේ කියලා. මේ සිද්ධිය කියන වෙලාවේ මං ඇයට කිව්වා, ඔයාට බැරිද මහත්තයව එකපාරකට මං ගාවට එක්කන් එන්න? අපෝ බෑ, කිසි විටක එන්නේ නැහැ කියලා එයා ඉස්සෙල්ලම දැන් කියනවා. කියන්න කලින් මං කොයි නිකමට ඔයා කතා කරන්න, අපෝ කතා කරන්න බෑ මට බනි. මං කියනවා පණිවිඩයක් දාන්න, මැසේජ් එකක් දාන්න. හිතා ගන්නත් බැරි විදියට මේ මැසේජ් එකක් ගහලා එයා මගේ කාර්යාලයේ හිටිය වෙලාවේ ඒ මගේ උපදේශන මධ්‍යස්ථානයට මේ ළමයාව ගේන්න ගන්න පුළුවන් වුණා. එතනින් පස්සේ ලස්සන කතාව එළියට එන්නේ. ඒ පෙරවි ළමයා කියනවා, ඔව් මම ආදරය කරලා බිරිඳ එක්ක විවාහ වුණා, දරුවෝ දෙන්නෙක් හම්බ වුණා. මං හරිම කටුක ජීවිතයක් ගත කරපු කෙනෙක්, හරිම දුක්ඛිත ජීවිතයක් ගත කරපු කෙනෙක්. මගේ උත්සාහයෙන් දිනුන වෙලා තමයි දැන් මේ හොඳට ආර්ථික ශක්තිය තියාගෙන ඉන්නේ. මට මේ සියලු දේ කරගෙන ගෙදර එනකොට කෑම එක දෙන, මට ඇඳුම් පැළඳුම් හොදලා දෙන බිරිඳකට වඩා දෙයක් මං බලාපොරොත්තු වුණා. මට මගේ හිතට කිට්ටු වෙන කෙනෙක්, මගේ ගතට කිට්ටු වෙන කෙනෙක්. එතකොට මගේ බිරිඳ මට හිතා ගන්න බැරි විදියට ටිකෙන් ටික මගෙන් ඈත් වුණා. එක දවසක මං කල්පනා කරලා බැලුවා, එයා මගේ හිතේ නැහැ, එයා මගේ ළඟ නැහැ. මං ගෙදර ගියත් එයා මට හොඳට සලකනවා. හැබැයි බිරිඳකගේ සලකීම නෙමෙයි එතන තිබුණේ. ඉතින් මං වැරද්දක් කරේ කියලා මම දන්නේ නැහැ. මගේ හිත වෙන ගෑණු ළමයෙක් ළඟට ගියා. මං ඒ ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මං බිරිඳට බොරු කිව්වේ නැහැ. අහුවෙලා ඇහුවා, මං ඇත්ත කිව්වා. හැබැයි බිරිඳගෙන් මට ලැබුණ හිතා ගන්න බැරි දෙයක්, ඇය මට මේකට ඉඩ දුන්නා විතරක් නෙමෙයි ගෙදරට ඒ ගැහණු ළමයව ගේන්න ඉඩ දුන්නා. මේ කතාවේ එක තැනක අර එන ගැහණු ළමයා නැතර අනියම් බිරිය කල්පනා කරනවා, මේ මොකද්ද මට වෙන්නේ?
මේ සැමියායි බිරිඳයි එකතු වෙලා මාව පාවිච්චි කරනවා. කවුරු හරි බිරිඳක් ඉන්නවද අනියම් බිරිඳකට කන්න බොන්න දීලා ගෙදරට ගෙන්න ගන්න. ඇය කල්පනා කරනවා ඇය මේ පිරිමි ළමයාව අතාරිනවා. සැමියාව අතාරිනවා. ඒ අතෑරියන් පස්සේ තමයි සැමියා මේ තමන්ගේ බිරිඳට ගහලා ළමයි දෙන්නත් එක දොට්ට දාන්නේ. හැබැයි මේ කතාව අපිට සර්ව සම්පූර්ණ කරගන්නට හම්බ වෙනවා. මේ බිරිඳ සහ සැමියා කිසි දිනක ඔවුන්ට වෙන මේ අඩුපාඩු ගැන කවදාවත් කතා කරලා තිබුණේ නැහැ. සැමියා කියලා තිබුණෙත් නැහැ ඔයා මගේ හිතට දුරයි. ඔයා මාත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. මම ගෙදර ඇවිල්ලා මට මහන්සියට මං ඇඳට යනකොට මට වඩා පැයකට විතර පස්සේ මම නිින්දට එන්නේ. මෙයා වැඩ කරලා ඔක්කොම කරලා ගෙදර ලස්සන තියාගෙන ඉන්නවා. ඉන්න අනතුරුව බිරිඳත් කියනවා මං කවදාවත් ඒ පැත්ත ගැන හිතුවේ නැහැ. මට ඕන කරේ හොඳ බිරිඳක් විදියට ගෙවල් දොරවල් ලස්සන තියාගෙන උයා පියාගෙන එහෙම ඉන්න. එතකොට මේ කතාවේදී අපි පැහැදිලි කරගන්න ඕන දෙයක් තමයි සැමියෙක් හොයන්නේ ආයම්ම කෙනෙක් නෙමෙයි. සැමියෙක් හොයන්නේ යාගේ හිතට යාගේ ගතට ලං වෙන කෙනෙක්. මේ නීතියෙන් අපිට විවාහයක් එක්ක ලැබෙනවා වරමක්. එය මුළු සමාජය පිළිගන්නා වරමක්. මොකක්ද ඒ වරම? අපිට සිතින් ආදරය කරන්නට ඒ ආදරේ බැඳීම තුළ ජීවත් වෙන්නට මේ සමාජය පිළිගන්නා ආකාරයකට ඉන්න පුළුවන්. විතරක් නෙමෙයි ඔවුන්ට ලිංගික ජීවිතය තුළ ඒ දෙන්නා කැමති විදිහට හැසිරීමේ අවස්ථාව මේ විවාහ ජීවිතයත් එක්ක ලැබෙන බලපත්‍රයෙන් ලැබෙනවා. හැබැයි බොහෝ කාන්තාවන් හිතන්නේ බලපත්‍රය ලැබුණේ මට මෙයාව අල්ලලා තියාගන්න. දැන් ඉතින් කමන්නේ කොහොම කළත් යන්න බෑ කියලා. ගතින් අල්ලගෙන හිටියත් සිතට වැටක් නැහැ. සිත කොහේ හරි ගියොතින් ආපහු එයාගේ එයාවම අපිට ගන්න බැරි වෙයි. එයා කොහේ හරි ගිහිල්ලා නවතින්නට පුළුවන්. එතකොට අපිට සිතින් ගතින් දෙකෙන්ම මේ සැමියාව නැති වෙන්නට පුළුවන්. මේක තේරුම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ සැමියාගේ ක්‍රියාවලිය. ඒ සැමියාට කතා කරලා තමන් පළවෙනිම අවස්ථාවේ දැන් බොහෝ අය කරන්නේ පෞල් ජීවිතේ ප්‍රශ්න අන්තිම තැනට ගියාම තමයි ඒ ගැන කතා කරන්න පටන් ගන්න. එහෙම නැත්නම් අඩුම ගාන උපදේශණයට එන්න පටන් ගන්න. මම යෝජනා කරන දේ ඕනම බිරිඳක් සැමියෙක් අතර ප්‍රශ්න තියෙනට පුළුවන්. ඔබට හිතෙනවා නම් මට හම්බ වෙලා තියෙන හොඳම බිරිඳ මේ ලෝකේ. එයා මට හොඳටම ගැලපෙනවා. තමට හම්බ වෙලා තියෙන සැමියා හොඳම කෙනා කියලා එහෙම වෙන්නේ නෑ. මේ ලෝකේ මේ පෘථිවිය ජීවත් වෙන ඕනෑම යුවලක් දිහා බැලුවොතින් කොතන හරි ප්‍රශ්නයක්, කොතන හරි අඩුපාඩුවක්, කොතන හරි තේරුම් ගන්න බැරි තැනක් තියෙනවා. හැබැයි අන්න ඒ තැන පිළිබඳව ඔවුන් දෙදෙනාට විවෘතව ඉතාම ප්‍රායෝගිකව කතා කිරීමේ අවස්ථාව ලබන්නට ඕනේ. එහෙම කතා කරගත්තොත් අපිට ශ්‍රී ලංකාවේ දිනකට දික්කසාද 400ක් එල්ලුම් කරනවා. මේ දික්කසාද වලින් වැඩි හරියක් විවාහ වෙලා ඉතාම ඉක්මනින් මාස 3 සිට අවුරුදු 3 දක්වා කාලය තුළ සිද්ධ වෙන දේවල්. මම හිතනවා අපේ රටේ අඹු සැමියන්ට ඉතාම ආදරෙන් බැඳීමෙන් යුතුව තමගේ පෞල් ජීවිතය ගෙන යන්නට නම් ඔවුන් දෙදරා අතර තියෙන සිතැඟි ඕනම දෙයක් එය ආදරය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. එය ආර්ථික ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. එය ලිංගික ජීවිතයේ ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ඒ කතා කරගන්නවා නම් මේ විදිහේ සංසිද්ධීන් වලට මේ විදිහේ දේවල් වලට අපිට මුණ දෙන්නට සිද්ධ වෙන්නේ නැහැ. මේ කතාවේ යම් කිසි තැනකදී මේ බිරිඳ උපදේශණයට ආව නිසා අද ඔවුන් ඉතාම සතුටින් ජීවත් වෙනවා. ඇත්තටම ඒ දෙදෙනා එදාම රාත්‍රියේ යම් කිසි හෝටලයක රාත්‍රී කෑම කන පින්තූරයක් මත වුණා. ඒ වෙනකොට මාස 3ක් අයින් වෙලා බිරිඳගේ මූණවත් බලන්නේ නැහැ. දරුවෙක් අසනීපයි කිව්වොත් එළියෙන් ඇවිල්ලා බලලා යනවා මිසක් එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. ඒක නිසා අපි යෝජනා කරන්න ඕනේ සැමියා සහ බිරිඳ අතර මේ සංසිද්ධීන් ලොකු අපි දශක දෙකක්වත් වෙන තැනක ජීවත් වෙච්ච දෙන්නෙක් එකතු වෙන්නේ. එකම ගෙදර එකම විදියට ජීවත් වෙච්ච අය නෙමෙයි. එතකොට මෙහෙම දෙන්නෙක් ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන් වෙන වෙනම සමාජයක ජීවත් වෙච්ච දෙන්නෙක්. ඒ දෙන්නට තමන්ගේ ජීවිතය ගෙනියන්න කතා කරගන්නට ඕනේ. අදහස් බෙදා ගන්නට ඕනේ. ප්‍රශ්න මුල සිටම විසඳා ගැනීමේ කලාවට යොමු වන්නට ඕනේ. එහෙම කරොත් හොඳ පෞල් ජීවිතයක්, රසවත් පෞල් ජීවිතයක් ගත කරන්නට පුළුවන්.